අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පළවත්ත ජාතික ජනබලවේගයේ මූලස්ථානයෙන් පිටව ගියේ අද පෙරවරුවේ. ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ මහතා පැමිණෙන අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් සුබ පැතීම සඳහා එක්ව සිටියා. අනතුරුවයි දිවුරුම් දීමේ කටයුතු ආරම්භ කෙරුණේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අනුර කුමාර දිසානායක වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයේ කාර්ය හා කර්තව්‍ය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. අනුර කුමාර දිසානායක වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානී යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර දිසානායක මහතුමන්ට ගෞරවණීය ආරාධනය ජාතිය ඇමතීම සඳහා. අපි දන්නවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි ජනතාව විසින් තමන් පාලනයට පත් කර ගැනීම සඳහා පාලකේ තෝරාපත් කර ගැනීම. නමුත් මැතිවරණයේ ඡන්ද ප්‍රකාශයට පත් කිරීම හා පාලකෙක් තෝරාපත් කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත් භාවය ඒ වගේම නීතිවල යම් ශක්තිමත් භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. එනිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ දුර කාලය තුළට පෙන්නු කරන්නම සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකදී බලගොමාරුවේදී ඒ ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලගොමාරුවක් කිසිදු නායකෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළිඅරගනිමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී බලගොමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම එතුමාගේ ආදර්ශයට බේන් විශ්වතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉතා ගැඹුරින් තේරුම් ගන්න තිබෙනවා අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනයේ මේට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන සූදානම්. අපේ රටේ දේශපාලකයා දේශපාලන පිළිබඳව පුදු පුරවේසයන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක් ඒ සුදුසු නැති තැනක් වගේ අදහසක් තිබෙන්නේ. එනිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය කෙරෙහි දේශපාලකයක් කෙරෙහි මහජනයාගේ ගෞරවයක් මහජනයාගේ විශ්වාසයක් ගැනීම සඳහා අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල කරන සූදානම්. ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අරමුදය පුදු ආණ්ඩුවකට පුදු දේශපාලන පක්ෂයකට පුදු පුද්ගලයකට පමණක් පියමං කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මා මීට පෙරත් ප්‍රකාශ කළා තිබුණ මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා
මේ රටේ පුදුණු සාමාන්‍ය පුරවැසි හැකියාවන් තිබෙනවා නොහැකියාවන් තිබෙනවා දන්න දේවල් තිබෙනවා නොදන්න දේවල් තිබෙනවා හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දුව తీරන අරගෙන මේ රට මෙහෙවීමයි ඒ නිසා ඒ සාමික මෙදියත් වීමේ පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත් වීම තමයි මගේ වගකීම ඒ වෙනුවෙන් සාමික මෙදියත් වීමේ කොටස්කරුවෙක් බවට මා පත් වෙනවා ඒ වගේම මේ අරුබුදේ නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට සියලු ශේෂ්ත්‍රවල රැඳීසාල වගකීමක් තිබෙනවා මා හැම දෙනාගේම සහය අපේක්ෂා කරන ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් නමුත් අප තේරුම් අරන් තිබෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්ය මෙහෙවීමේදී ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමක් මා සතු තිබෙන බව එනිසා ක්‍රියාවෙන් භාවිතාවෙන් හැම අවස්ථාවකදී මේ රටේ පුරවැසියන්ට මේ අභියෝගයේ පියමන් කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටු කරන බව මේ සමාජයට ඉටු කරන මම සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට ජාත්‍යන්තරමය සහාය අවශ්‍යයි. ඒ නිසා ලෝකයේ කවර බල බෙදීම් තිබුණත් අපිට වඩාත් වාසි සහගත ලෙස ඒ රාජ්‍යන් එක කටයුතු කිරීම අපේ අපේක්ෂාවක් තිබෙනවා. අපි ලෝකෙන් හුදකලා බවට පත් වූ රාජ්‍යයක් නෙවෙයි. ලෝකයේත් එක සාමූහික ඒකබ්බත ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳ අවශ්‍යක තීන්දුව తీරන ගන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විවසාය කරන විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වඩාත් ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහය දී උදව් කරයි කියන විශාල බලපොරොත්තුවක් අපිට තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විසින් මාව ජනාධිපතිවරයාට තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව ඡන්දේ මට ලබා දීලා තිබෙනවා. මට ලබා නුදුන් ඡන්ද ප්‍රමාණිකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංවිතිය සහ ප්‍රමාණය පිළිබඳව අපිට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. එනිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමයි අපට සහය නොදුන් අපි විශ්වාස නොකරන පුරවැසියන්ද සහය ලැබෙද්දීම සහ විශ්වාසය ගොඩනගා ගැනීම ඒ කාර්ය සාර්ථකව නිම කළ හැකි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් ඉදිරියේදී මේ සියල්ල ඔබට අත්දැකීමට අත්විඳින පුළුවන් වේවි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි සියලු දෙනාටම. බොහොම ස්තුතියි. ජනාධිපති දුරේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක ප්‍රධානින් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු විමසා බැලුණා.